අද අපි ඔබට පෙන්වන්න යන්නේ වසර මිලියන 500ක් පුරාවටම මේ පෘථිවියේ ජීවත් වන ඩයිනෝසරයන්ටත් වඩා වයසින් වැඩි ශරීරයේ රුධිරය නිල් පාට වගේම මේ රුධිරය ලීටරයක් රුපියල් 1,80,00,000කටත් වඩා වටින සතෙක් ගැන. ඉතින් මම ඔබට ආරාධනා කරනවා මේ සතා ගැන දැනගන්න කැමති නම් ඒ වගේම මේ රුධිරය ගන්න කොහොමද සහ ඒ රුධිරය ගන්න ඇයි කියන කාරණාව ගැන ඔබ දැනගන්න කැමති නම් මේ වටිනා වීඩියෝ එක අවසන් වන තුරු රැඳී ඉන්න කියලා. ඒ වගේම මේ වගේ වීඩියෝ ඔබ හැමදාම බලන්න කැමති නම් ලෝකයේ දැනගමු අපිව subscribe කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලාත් ඔබට ආරාධනා කරනවා. මේ සත්ව විශේෂයේ නම තමයි හෝෂි ක්‍රැබ්. එහෙමත් නැතිනම් අස්වාරෝහක කකුලුවා කියන කකුලුවන් විශේෂය. මේ කකුලුවන් වසර මිලියන 500ක් විතර පෘථිවියේ ජීවත් වන බව විශ්වාස කරන අතර ඩයිනෝසරයන්ටත් වඩා පැරණි ප්‍රාග්ඓතිහාසික සතෙක් විදිහට තමයි සලකනු ලබන්නේ. මේ කකුලුවන් සඳහා ඉතාමත්ම තද බාහිර සැකිල්ලක් වගේම කකුල් 10ක් තියෙනවා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම නොගැඹුරු මුහුදේ මොන් ජීවත් වෙන අතර මුහුදු පතුලේ ඇවිදින ආකාරය තමයි අපිට වැඩිපුරම දකින්න ලැබෙන්නේ. මේ සතුන්ගේ විශේෂත්වයක් වන්නේ මහා වදවීම් වලදී පවා ඔරොත්තු දෙමින් මේ දක්වා පැවතීම. ඉතින් මෙහෙම වසර මිලියන 500ක් විතර මේ මහා වදවීම් වලදී පවා මොවුන් පැවතගෙන පැමිණෙන්නේ ඔවුන්ට පවතින විශේෂිත වූ ඔරොත්තු දීමේ හැකියාවක් නිසා කියලා තමයි විද්‍යාඥයින් විශ්වාස කරන්නේ. මේ හැම දෙයකටමත් වඩා මොවුන්ගේ විශේෂත්වයක් වන්නේ නිල් පාට රුධිරය. වර්තමානයේ වන විට මේ නිල් පාට රුධිරය වෛද්‍ය විද්‍යාවේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන අමුද්‍රව්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම මේ සතුම් මෙතරම්ම වටිනවා වගේම මිලෙන්ද අධික වෙලා තියෙනවා. මේ සතුන්ගේ මේ නිල් පාට රුධිරය තුළ ඉතාමත්ම විශේෂිත වූ ප්‍රතිශක්තිකරණ ශෛල අඩංගු වෙනවා වගේම බැක්ටීරියා විනාශ කිරීමේ ඉහළ හැකියාවක්ද පවතිනවා. ඉතින් මේ නිසාම වෛද්‍ය විද්‍යාව තුළ ඖෂධ නිෂ්පාදනය කිරීමට වගේම ඉතාමත්ම මිල අධික එන්නත් වර්ග නිෂ්පාදනය කිරීමට සහ වෛද්‍ය උපකරණ පිරිසිදු කරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ විශේෂිත අමුද්‍රව්‍යයක් විදිහට භාවිතා කරනු ලබනවා. මෙලෙස රුධිරය ලබා ගැනීම සඳහා වසරකට කකුලුවන් මිලියනයක් විතර මිනිස්සු විසින් අල්ලගන්නවා. මෙහෙම අල්ලගන්න කකුලුවෝ ඉතාමත්ම ප්‍රවේශමෙන් රාක්කවල තියලා රුධිරය ලබා ගැනීම තමයි සිදු කරනු ලබන්නේ. සාමාන්‍යයෙන් මෙහෙම අල්ලගන්න කකුලුවෙක්ගේ ශරීරයේ පවතින රුධිරය ප්‍රමාණයෙන් 30%ක් විතර ඉතාමත්ම සියුම්ව විද්‍යාත්මක ක්‍රමවේද භාවිතා කරමින් ලබා ගන්නවා. මේ ක්‍රියාවලිය ඉතාමත්ම පළපුරුදු වගේම තාක්ෂණික ක්‍රමවේදවලින් ලබා ගැනීම වැදගත් වෙනවා. මොකද එහෙම නැති වුණොත් මේ සතාගේ ජීවිතයට හානි සිද්ධ වෙන නිසා. කොහොම වුණත් මෙහෙම අල්ලගන්න සත්තු රුධිරය ලබා ගැනීමෙන් පසුව නැවත සාගරය වෙත මුදා හැරීම සිදු කරනු ලබනවා. නමුත් අවාසනාවට වගේ ඇතැම් වාර්තාවල සඳහන් වෙන ආකාරයට මෙහෙම අල්ලගෙන රුධිරය ගන්න සත්තුන්ගෙන් 15%ක් විතර මේ රුධිරය ගැනීම නිසාම මිය යනවා කියලත් වාර්තා වෙනවා. මේ සතුන්ගෙන් ලබා ගන්නා රුධිරය ඉතාමත්ම වටින නිසා සාමාන්‍යයෙන් මේ රුධිරයේ ගැලුමක් ඇමරිකානු ඩොලර් 60,000කටත් වඩා ඉහළ වටිනාකමින් යුක්ත වෙනවා. මේ මුදල මේ වන විට ලංකාවේ මුදලින් බැලුවොත් නම් 1,80,00,000කටත් වඩා වැඩි. ඉතින් මේ රුධිරය මිලෙන් වැඩි වුණත් හැම අවුරුද්දකම මිනිස් ජීවිත ගණනාවක් බේරගන්න යොදාගන්න ඉතාමත්ම වටින අමුද්‍රව්‍යයක් බවට මේ වන විට පත් වෙලා තියෙනවා. වර්තමානයේ වන විට මේ සත්තු වදවීයාමේ තර්ජනයකට මූණ දීලා තියෙනවා. ඊට ප්‍රධානම හේතුවක් තමයි මේ විදිහට මිනිස්සු මේ සත්තු අල්ලගෙන රුධිරය ලබා ගන්න එක. ඊට අමතරව තවත් හේතුවක් විදිහට ස්වභාවික පරිසරයේ විනාශ වීම වගේම ස්වභාවික අභිජනනීය ක්‍රියාවලියේදී මොවුන්ට මුහුණ දෙන්න වෙලා තියෙන අභියෝග බලපාලා තියෙනවා.
සාමාන්‍යයෙන් මොවුන් ජීවත් වන මුහුදුබඩ ප්‍රදේශවල සෑම වසරකම මැයි මාසයේ ඉඳලා ජූනි මාසයේ දක්වා කාලයේදී තමයි මේ කකුලුවන් බිත්තර දැමීම සිදු කරනු ලබන්නේ. මේ කාලයේදී එක් කකුලුවෙක් ඉතාමත්ම විශාල බිත්තර ප්‍රමාණයක් මුදා හරින අතර මේ බිත්තර කොළපැහැයෙන් යුක්ත වෙනවා. සාමාන්‍යයෙන් මේ කාලවලදී ඔවුන් ජීවත් වන මුහුදුබඩ ප්‍රදේශයේ ට්‍රිලියන ගණනක් බිත්තර අපිට කොළපාටින් දකින්න ලැබෙනවා. මෙලෙස ට්‍රිලියන ගණනක් බිත්තර තිබුණත් මේ බිත්තර පැටව බවට පත්වෙලා වැඩිහිටි සතුන් බවට පත්වෙන්නේ ඉතාමත්ම සීමිත ප්‍රමාණයක්. ඒකට හේතුව තමයි මොවුන්ට ආරක්ෂිත ක්‍රමවේද නොමැතිවීම නිසා මුහුදු ආශ්‍රිතව ජීවත් වන පක්ෂීන්, වෙනත් කැස්බෑවුන්, මලු වගේ සතුන් මේ බිත්තර ආහාරයට ගැනීම බලපාලා තියෙනවා. ඒ වගේම වැඩිහිටි කකුලුවන්ගෙන් මේ රුධිරය ලබා ගැනීම නිසා වාර්ෂිකව ලක්ෂ දෙකත් ලක්ෂ තුනත් අතර ප්‍රමාණයක් මේ සතුන් මරණයට පත් වෙනවා. ඉතින් ඒකත් බලපාලා තියෙනවා මේ සතුන් වඳ වී යාමේ තර්ජනයට ලක් වෙන්න. ඉතින් මේ වඳ වී යාමේ තර්ජනයෙන් මොවුන් වළක්වා ගැනීම සඳහා විද්‍යාඥයින් විසින් නැවත බෝ කිරීමේ ක්‍රියාවලියක් කෘතිමව ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා ඔවුන් විසින් තෝරා ගන්න ලද වැඩිහිටි නිරෝගී කකුලුවන් අභිජනන මධ්‍යස්ථානවල ඇති කරලා ඔවුන්ගෙන් ඉතාමත්ම ප්‍රවේශමෙන් බිත්තර ලබාගෙන මේ බිත්තර සංරක්ෂණය කරලා ඒ වගේම පැටව් ලබාගෙන ඒ පැටව් මුහුදට වෙත මුදාහැරීම සිදු කරනු ලබනවා. මෙලෙස කෘතිමව මෙම සතුන් බෝ කිරීම ඉතාමත්ම අභියෝගාත්මක කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. මොකද මේ විද්‍යාඥයින් පවසන ආකාරයට මේ සතුන් අභිජනන ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ සහ බිත්තර දැමීම සිදු කරනු ලබන්නේ ස්වභාවික වැලි සහ මඩ විශේෂයක් තුළ. ඉතින් මේ ස්වභාවික වැලි සහ මඩ විශේෂය කෘතිමව සකස් කිරීම සහ ඒක පවත්වාගෙන යාම ඉතාමත්ම අපහසු වෙලා තියෙන බව තමයි විද්‍යාඥයින් පවසන්නේ. ඉතින් මේ නිසාම මොවුන් කෘතිම අභිජනනීය ක්‍රියාවලීන් භාවිතා කරලා තමයි බිත්තර ලබාගෙන පැටව් ඇති කරලා මේ පැටව් මුහුද වෙත මුදා හරින්නේ. ඉතින් ඇතැම් වාර්තාවලට අනුව සෑම මාස 3කටම වරක් මේ පැටව් ලක්ෂයක් විතර මුහුදට මුදා හරිනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ තමයි හෝෂෝ ක්‍රැබ් කියන, එහෙමත් නැතිනම් අස්වාරෝහක කකුලුවන් පිළිබඳව ඉතාමත්ම කෙටි විස්තරයක්. අපි හිතනවා ඔබ මේ වීඩියෝ එකෙන් අලුත් යමක් දැනගන්න ඇති කියලා. ඔබත් එහෙම හිතනවා නම් ඒ ගැන ඔබේ අදහස මොකක්ද කියලා කමෙන්ට් කරන්න, වගේම අපේ වීඩියෝ ගැන ඔබේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් යළි දවසක ලෝකය ගැන දැනුම ගෙනෙන මෙවැනි වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔබට ජයග්‍රාහී සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා, වගේම මේ වගේ වීඩියෝ හැමදාම වගේ බලන්න ලෝකය දැනගමු අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලත් ඔබට ආරාධනා කරනවා.